මීට සියවස් ගණනාවකට පෙර තමයි ලෝකෙ ගොවි පළවල් බිහි වුනේ. ඒත් ඒ කාලේ වෙනකොට ගොවීන්ට තමන්ගේ ගොවිතැන් කරගන්න සිදු වුනේ ඉතා සරල ක්‍රමවලට. ඒ වගේම තමයි අති දුෂ්කර ක්‍රම භාවිතා කළා තමයි ඔවුන්ට තමන්ගේ ගොවිතැන් කරගන්න වුනේ. ඒත් වර්තමානයේ වෙනකොට ලෝකෙ තියෙන ගොවි පළවල් ඉතා විශාල වශයෙන් දියුණු වෙලා තියෙනවා. මේවායින් සමහරක් ගොවි පළවල් වලට ඩොලර් මිලියන ගණනාවක් ආයෝජනය කරනවා. අපේ ලංකාවේ නැති වුණාට ලෝකෙ වෙනත් ගොඩක් රටවල් වල ගොවි තැන තමයි මූලික වෙන්නේ. ඔවුන් මේ සඳහා ඉතා දියුණු යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනවා. ඉතින් අද අපි ඔයාලට පෙන්වන්න යන්නේ කාර්යක්ෂමතාවය අතින් ඉතා ඉහළ. ඒ වගේම තමයි ඉතාම දියුණු යන්ත්‍ර සූත්‍ර 15ක් ගැනයි. ඉතින් ඔයා අපේ මේ වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතුනොත් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ මගින් ඔයාට පුළුවන් හැමදාමත් ඔයාගේ දැනුම වැඩි කරගන්න. මුලින්ම අපි ඔයාට පෙන්වන්න යන්නේ Devolve Carrot Top Lifter කියන යන්ත්‍රය ගැන. ලංකාවේ වගේම වෙනත් ගොඩක් රටවල් වල කැරට් අස්වනු නෙලා ගන්න එක හරිම දුෂ්කර කාර්යයක් වෙලා තියෙනවා. ඒකට හේතුව වෙන්නේ කැරට් ගසේ මුල. එහෙමත් නැත්නම් කැරට් අලය පොළොව යටට කිඳා බැහැලා තියෙන නිසා. හැබැයි මෙන්න මේ යන්ත්‍රය නිසා කැරට් අස්වැන්න නෙලා ගන්න එක ඉතාම පහසු කාර්යයක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ලෝකෙ මිලියන ගණනාවක් මේ වෙනකොට මේ යන්ත්‍රය විකිණිලා තියෙනවා. ඉතාම කාර්යක්ෂම ලෙස මේ යන්ත්‍රයට කැරට් පෙළි 4 ගානේ නෙලා ගන්න පුළුවන්. මේ නෙලාගත් අස්වැන්න යන්ත්‍රයේ විසින්ම යෝධ බඳුනකට එකතු කරගන්නවා. මේ යන්ත්‍රයේ තියෙන කාර්යක්ෂමතාවය නිසාම දිනකට සාමාන්‍යයෙන් කැරට් ගොවිපල අක්කර 10ත් 12ත් අතර ප්‍රමාණයක කැරට් ගලව ගන්න මේ යන්ත්‍රයට හැකියාව තියෙනවා. ඊළඟට අපි ඔයාලට පෙන්වන්න යන්නේ බහු දෙමුහුන් බිම් සකසන යන්ත්‍රයක්. සාමාන්‍යයෙන් කෙත්වතු වල එක් භෝග වර්ගයක් තමයි වවන්නේ. මේක වසර ගණනාවක් තිස්සේ පැවතෙන නමුත් මේ වෙනකොට නම් එය වෙනස් වෙලා තියෙනවා. ඒකට හේතුව වෙන්නේ අලුත් පරම්පරාවේ වැවිලිකරුවන්. ඒ වගේම තමයි ක්ෂේත්‍රයේ එක එක දක්ෂතා තියන අය බිහි වෙන එක. මේ වෙනකොට වැවිලි ක්ෂේත්‍රයේ හොයාගෙන තියෙන තවත් දෙයක් තමයි එක එක වර්ගයේ බීජ එකට රෝපණය කරන එක ඉතා සාර්ථකයි කියන එක. එක් එක් පළාත්වල තියෙන දේශගුණය හා කාලගුණයත් එක්ක උපරිම ප්‍රොඩක්ටිවිටි එකක්, එහෙමත් නැත්නම් ඵලදායිතාවයක් ගන්න පුළුවන් විශේෂ දෙමුහුන් බීජ වර්ග රෝපණය කරනවා. ඒ වගේම තමයි අඩු ඵලදායිතාවයක් තියෙන පළාත්වල තියෙන පස පෝෂණය කිරීම සඳහා වෙනත් වෙනත් වර්ගයේ බීජ වගා කරනවා. මෙන්න මේ යන්ත්‍රයට පුළුවන් එක් එක් වර්ගයේ බීජ වෙනස් වෙනස් ආකාරයට සිටුවලා ක්ෂේත්‍රයට වැඩි අස්වැන්නක් ලබා දෙන්න. ඊළඟට අපි ඔයාලට පෙන්වන්න යන්නේ වල් පැල ගලවන යන්ත්‍රයක් පිළිබඳව. සාමාන්‍යයෙන් ගොවි බිමක තියෙන වල් පැලයට කියන්නේ ගොවියන්ට ඉතින් හිස රදයක්ම තමයි. ඒත් මෙන්න මේ යන්ත්‍රය නිසා ගොඩක් රටවල් වලට දැන් නම් වල් පැලයට කියන හිස රදේ නැත්තරම නැති වෙලා ගිහිල්ලා. ඒ වගේම තමයි මේ යන්ත්‍රය භාවිතා කරන කිසිම ගොවියෙක් කිසිම වල් පැලෑටි නාශකයක් භාවිතා කරන්නේ නැහැ. ඒකට හේතුව වෙලා තියෙන්නේ මෙන්න මේ යන්ත්‍රය මගින් සියලුම වල් පැලෑටි විනාශ කිරීමයි. හැබැයි ඉතින් වල් නාශක ඉසිනවට වඩා මෙන්න මේ යන්ත්‍රය ඉතා මිල අධික වන බව තමයි පැවසෙන්නේ. ඒත් මේ යන්ත්‍රය නිසා වල් නාශක වලින් තොර ඉතාම පිරිසිදු අස්වැන්නක් ලබා ගන්න දැන් හැකි වෙලා තියෙනවා. ඊළඟට අපි ඔයාලට පෙන්වන්න යන්නේ ස්වැග් බොට් කියන යන්ත්‍රය ගැන. මෙන්න මේ යන්ත්‍රය නිසා දඩයම් බල්ලන්ට වගේම ගොවි බිම් ආරක්ෂා කරන ආරක්ෂක නිලධාරීන්ටත් තමන්ගේ රැකියාව පවත්වාගෙන යාම ගැන ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මෙන්න මේ රොබෝ යන්ත්‍රය මගින් සියලුම ගොවිපලවල්, ඒ වගේම ගොවිපල පිටත හා ඇතුළත ආරක්ෂා කිරීම. මේ රොබෝ යන්ත්‍රය රෝද 4කින් සමන්විත වන අතර ඕනෑම කාලගුණ වෙනස් වීමකට පවා ඔරොත්තු දෙන ලෙස නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම තමයි ඕනෑම පාරිසරික තත්ත්වයන් මත මේ රොබෝ යන්ත්‍රයට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන මේ රොබෝ යන්ත්‍රය මෘදුකාංගගත කරලා තියෙන්නේ සෙන්සර් පද්ධතියක් යොදාගෙන. අන්න ඒ නිසා මේ යන්ත්‍රයට පුළුවන් අභ්‍යන්තරව හා බාහිරව සිදුවන බලපෑම් ක්ෂණිකව හඳුනගන්න. ඒ වගේම තමයි මේ යන්ත්‍රයට හැකියාව තියෙනවා තමන්ගේ ගොවි බිමේ ඉන්න සත්වයන්ගේ ලෙඩ රෝග පවා හඳුනගන්න. ඊළඟට අපි ඔයාලට පෙන්වන්න යන්නේ ෆාම් බොට් කියන යන්ත්‍රය ගැන. මෙන්න මේ යන්ත්‍රයට පුළුවන් ඇත්තටම ගොවියෙක් වගේම වැඩ කරන්න. ඒ කියන්නේ මේ යන්ත්‍රයට පුළුවන් පැල හිටවන්න, වල් පැල ඇටි ගලවන්න, ඒ වගේම පැල වලට අවශ්‍ය වෙලාවට වතුර දාන්න, පොහොර දාන්න වගේ දේවල්. තවත් දෙයක් තමයි මේ යන්ත්‍රයට තියෙන විශේෂී හැකියාවක් තමයි ගොවි බිම ඉතාම ලස්සන ආකාරයට වගා කරගන්න. මෙන්න මේ වගේ යන්ත්‍ර භාවිතා කරන නිසා තමයි ඇත්තටම වෙනත් රටවල් වල ගොවි තැන මේ තරම් සාර්ථක වෙලා තියෙන්නේ. ඊළඟට අපි ඔයාලට පෙන්වන්න යන්නේ මිදිවත්තක් කප්පාදු කරන්න හදපු යන්ත්‍රයක් පිළිබඳව. ඇත්තටම මිදිවත්තක් කප්පාදු කරනවා කියන එක
අපේ තේවත්තක් කප්පාදු කරන්න තරම් ලේසි නැහැ කියලා තමයි කියන්නේ. ඒ සඳහා සෑහෙන ශ්‍රමයක් වගේම සෑහෙන ඉවසීමක් තිබිය යුතුයි. ප්‍රංශයේ ඉන්න වෝල් ඊ කියන මිදිවතු අයිතිකාරයෙක් තමයි මෙන්න මේ යන්ත්‍රය නිර්මාණය කරලා තියෙන්නේ. මේ යන්ත්‍රය සාමාන්‍යයෙන් අපේ ලංකාවේ තියෙන තනකොළ කපන යන්ත්‍රයක ප්‍රමාණයෙන් යුක්ත වන අතර මේ යන්ත්‍රය සම්පූර්ණයෙන්ම ක්‍රියා කරන්නේ සූර්ය බලයෙන්. ඒ කියන්නේ සෝලා පැනල් වලින්. මේ යන්ත්‍රයේ කැමරා වගේම සොෆ්ට්වෙයාර් තුනකින් සමන්විත වෙලා තියෙනවා. ඒකෙන් මේ යන්ත්‍රයට පුළුවන් කොයි ප්‍රමාණයටද මොන යම් විදියටද කියලා තමන්ගේ මිදි ගස කප්පාදු කරන්න ඕනි. ඒ වගේම මේ යන්ත්‍රයට තියෙන තවත් සුවිශේෂී හැකියාවක් තමයි මිදි ගසේ තියෙන පලිබෝධ. එහෙමත් නැත්නම් ක්‍රුමීන් ගැන දත්ත ලබා ගැනීම. ගොඩක් වයින් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා ඒ වගේම මිදිවතු අයිතිකාරයෝ අතරේ මේ යන්ත්‍රය ඉතාම ජනප්‍රිය වෙලා තියෙනවා. ඊළඟට අපි ඔයාලට පෙන්වන්න යන්නේ රෝස ගෝලය කියන අමුතුම විදියේ උපකරණය ගැන. ඇත්තටම මේ යන්ත්‍රය නම් ඔයා මීට කලින් කවදාවත් දැකලා නැතුව ඇති. මෙන්න මේ යන්ත්‍රය මේ වෙනකොට ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ වගේම එංගලන්තයේත් භාවිතා කරනවා. මේ රෝස ගෝලය නිසා වැඩබිමේ තියෙන සියලුම දත්ත එක්රැක්ස් කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මේ රෝස ගෝලයට පුළුවන් තමන්ගේ වැඩබිමේ එහෙමත් නැත්නම් තමන්ගේ ගොවි බිමේ පෙරලිලා ගිහිල්ලා සියලුම තොරතුරු දත්ත රැස් කරගන්න. ඒ කියන්නේ වැඩබිමේ තියෙන උෂ්ණත්වය, ශාකවලට අවශ්‍ය වතුර ප්‍රමාණය, ශාකවලට වැළඳිලා තියෙන පලිබෝධ හානි වගේම මේ ගොවි බිමේ ඉන්න සත්තුන්ට හැදිලා තියෙන ලෙඩ රෝග පවා අඳුරගන්න මේ රෝස ගෝලයට හැකියාව තියෙනවා. ඊළඟට අපි ඔයාලට පෙන්වන්න යන්නේ ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ නිපදවලා තියෙන එග්බොට් 2 කියන යන්ත්‍රය ගැන. මේ යන්ත්‍රය නිපදවලා තියෙන්නේ ක්වීන්ස්ලන්ඩ් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ කෘෂිකාර්මික අංශය මගින්. මේ එග්බොට් 2 යන්ත්‍රයට පුළුවන් ඕනෑම පලිබෝධ වර්ගයක් අඳුරගන්න. ඒ කියන්නේ මේකට පුළුවන් ඕනෑම වල් පැලෑටියක් අඳුරගන්න වගේම ඒ වල් පැලෑටිය විනාශ කරලා දාන්න මේ යන්ත්‍රයට හැකියාව තියෙනවා. යාන්ත්‍රිකව මෙන්ම රසායනිකව වුණත් වල් පැලෑටි ඝාතනය කරන්න කියාපු හපනෙක් තමයි මේ ඉන්නේ. මෙන්න මේ හින්දා ගොවි බිම්වල තියෙන වල් පැල නෙලන්න යන වියදමෙන් 90%ක් ඉතිරි වෙන බව තමයි පැවසෙන්නේ. ඊළඟට අපි ඔයාලට පෙන්වන්න යන්නේ කැරෙයි ඇනාටිස් 2 කියන යන්ත්‍රය. මේ යන්ත්‍රය හදලා තියෙන්නේ ප්‍රංශ ජාතික බර්න්වා කියන නිර්මාණ ශිල්පියෙක්. මෙයා නිර්මාණ ශිල්පියෙක් වගේම ඇත්තටම මෙයා ලොකු ගොවි බිම්වල අයිතිකාරයෙක්. තනිකරම මේ කැරෙයි ඇනාටිස් 2 යන්ත්‍රය ක්‍රියා කරන්නේ බැටරි බලයෙන්. වගා බිමේ ඕනම දුරක් තනිව ගමන් කිරීමේ හැකියාව මේ යන්ත්‍රයට තියෙනවා. ඒ කියන්නේ මේ යන්ත්‍රය පරිගණක ගත කරලා තියෙන්නේ ඕනම තැනක් අඳුරගෙන එතෙන්ට ප්‍රතිකාර කරන්න. ඒ කියන්නේ විශේෂයෙන්ම මේ යන්ත්‍රය සිද්ධ කරන්නේ වගා ක්ෂේත්‍රයේ තියෙන වල් පැලෑටි අඳුරගෙන කලින් යන්ත්‍රයේ වගේම මේ යන්ත්‍රයේ වල් පැලෑටි ගලවන එක. මේ යන්ත්‍රයේ තියෙන සුවිශේෂී හැකියාවක් වෙන්නේ මේ යන්ත්‍රයේ තියෙන රෝදවලට අංශක 90%ක හැරීමක් ගන්න පුළුවන්. අන්න ඒ නිසා මේ යන්ත්‍රයට පුළුවන් ඕනම බාධකයකට මූණ දෙන්න. තව දෙයක් තමයි මේ යන්ත්‍රයට පුළුවන් වගා බිමට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැති වෙන්න වල් පැලෑට විතරක් ඉවත් කරන්න. මේ යන්ත්‍රය ටැබ් එකක්. එහෙමත් නැත්නම් තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනයෙන් ඕනම තැනක ඉඳලා ක්‍රියා කරන්න ගොවි මහත්තුරුන්ට හැකියාව ලැබෙනවා. මේ යන්ත්‍රය ඇත්තටම විකිණුම් මිල යුරෝ 80,000ක්. සාමාන්‍යයෙන් ලංකාව වගේ අපේ රටකට නම් මේ වගේ යන්ත්‍රයක් ගන්නවා තියා හිතා ගන්නවත් බෑ. ඊළඟට අපි ඔයාලට පෙන්වන්න යන්නේ හරියට කුරුල්ලෙක් වගේ යන්ත්‍රයක් ගැන. ඇත්තටම මේ යන්ත්‍රයට පුළුවන් කුරුල්ලෙක් වගේ වැඩබිමේ එහාට මෙහාට ගිහිල්ලා වැඩබිමේ තියෙන ප්‍රශ්න, ඒ වගේම ගැටලු, පලිබෝධහානි අඳුරගන්න. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයෙන් තමයි මේ යන්ත්‍රය නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ වෙනකොට ඕස්ට්‍රේලියාව පුරාම වගේ මේ යන්ත්‍රය භාවිතා වෙනවා. තනිකරම මේ යන්ත්‍රය ක්‍රියා කරන්නේ සූර්ය බලයෙන්. ඒ වගේම ස්වයංක්‍රීයව ක්‍රියා කරන්නත් මේ යන්ත්‍රයට හැකියාව තියෙනවා. විශේෂම දේ වෙන්නේ මේ යන්ත්‍රයට විවිධ භෝගවල තියෙන ගැටලු හඳුනා ගැනීමට හැකියාව තිබීමයි. භෝගවල තියෙන අභ්‍යන්තර වගේම පාරිසරික ගැටලු පවා අඳුනගන්න මේ යන්ත්‍රයට හැකියාව තියෙනවා. ඕස්ට්‍රේලියාව මේ වෙනකොටත් මේ යන්ත්‍රය අතිසාර්ථකව භාවිතා කරනවා. ඒ වගේම තමයි මේ යන්ත්‍රයට ලේසර් කැමරා, ඒ වගේම අධිවර්ණාවලි කැමරා වගේම සංවේදකත් ඇතුළත්. තවත් මේ යන්ත්‍රයට තියෙන සුවිශේෂී හැකියාවක් වෙන්නේ මේ යන්ත්‍රය යවන්න ඕන තැන ෆොටෝ එකක් දුන්නම මේ යන්ත්‍රය තමන්ගේ සංවේදක මගින් එම ස්ථානය හොයාගෙන යෑමයි. ඉතින් ඔයා අපේ මේ වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතුණා නම්, දැනුමක් ලැබුණා කියලා හිතුණා නම් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේම දැනුම ගේන අලුත්ම අලුත් වීඩියෝ එකකින් අපි හෙටත් හමුවෙමු.